තෙරුවන් සරණයි ආයුබෝවන් පහත් ශ්‍රේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන දෙවන පාඩම බුදුරජාණන් වහන්සේගේ පළමු දහම් දෙසුම පළමු උපාසකවරු පළමු උපාසකවරු වන්නේ තපස්සුහා බල්ලුක යන වෙලෙඳුන් දෙදෙනා තපස්සුහා බල්ලුක යන වෙලෙඳුන් දෙදෙනා පළමු උපාසකවරු බවට පත් වුණා. තපස්සුහා බල්ලුක යන වෙලෙඳුන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවේ විලඳ හා මීපැණි මිශ්‍ර දානිය. බුදුරජාණන් වහන්සේට තපස්සු බල්ලුක වෙලෙඳුන් දෙදෙනා පිළිගැන්වුවේ විලඳ හා මීපැණි මිශ්‍ර දානිය. බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ ලැබූ පළමු දානිය වන්නේ තපස්සුහා බල්ලුක යන වෙලෙඳුන් දෙදෙනා පිළිගැන්වූ විලඳ හා මීපැණි මිශ්‍ර දානේ බුදුරජාණන් වහන්සේට පළමු කොටම දානේ පිළිගන්වන ලද්දේ තපස්සුහා බල්ලුක යන වෙලෙඳුන් දෙදෙනා විලඳ හා මීපැණි මිශ්‍ර දානේ බුදුන් සරණ හා දහම් සරණ ගිය පළමු උපාසකවරු වන්නේ තපස්සු බල්ලුක වෙලඳුන් දෙදෙනා තපස්සුහා බල්ලුක වෙලඳුන් දෙදෙනා බුදුන් සහ දහම් සරණ යන රත්නයන් දෙක පමණක් සරණ ගිය දේවාචික උපාසකවරු බවට පත් වුණා. ධර්මයේ දේශනා කිරීමට ආරාධනා කිරීම බුදුරජාණන් වහන්සේ අජපල් නුගරුක මුල වැඩ සිටිමින් මෙනෙහි කළේ තමන් අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු බවත් අවබෝධ කරගත් ධර්මයේ මිනිසුන්ට වටහා ගත හැකි වේද යන කාරණේ පිළිබඳව තමන් අවබෝධ කරගත් ධර්මයේ ඉතා ගැඹුරු ධර්මයක් එබැවින් මිනිසුන්ට ඒ වටහා ගත හැකි වන්නේද යනුවෙන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ධර්මයේ දේශනා කිරීමට පෙර මෙනෙහි කළා. සද්ධර්මයේ ලෝකයාට දේශනා කරන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ලද්දේ සහම්පති නම් මහා බ්‍රහ්මයා. සහම්පති නම් මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ධර්මයේ දේශනා කරන මෙන් ඉල්ලා සිටියා. දහම් ඇසීමට සුදුසු අය සෙවීම. තමා අවබෝධ කරගත් ධර්මය පළමුවෙන්ම දේශනා කිරීමට තීරණය කළේ සත්‍ය සොයා යන කාලයේදී හමු වූ ගුරුවරුන් වන භග්ගව ආලාරහා ආලාර කාලාමහා උද්දක රාමපුත්ත යන ගුරුවරුන්ට. සත්‍ය සොයා යන සමයේදී ගුරුවරුන් ලෙස හමු වූ භග්ගව යන ගුරුවරයා ආලාර කාලාම යන ගුරුවරයා සහ උද්දක රාමපුත්ත යන ගුරුවරුන් තිදෙනාට ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තීරණය කළා. එහෙත් භග්ගව ආලාර කාලාමහා උද්දක රාමපුත්ත යන ගුරුවරුන් මිය ගොස් තිබූ නිසා දෙවනුව උන්වහන්සේට ධර්මයේ දේශනා කරන්නට සුදුසු කවුරුන්දැයි සිතන්නට සිදු වූවා. දුෂ්කර ක්‍රියා කළ සමයේදී තමන්ට උවටැන් කළ පස්වග තාපසවරුන්ට ධර්මයේ දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ දෙවනුව තීරණය කළා. දුෂ්කර ක්‍රියා කළ සමයේදී තමන්ට උවටැන් කළ උපස්ථාන කළ පස්වග තාපසවරුන්ට ධර්මයේ දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ දෙවනුව තීරණය කළා. පස්වග තාපසවරුන් ඒ වන විට සිටියේ බරණැසි ඉසිපතන මිගදායේ. බරණැස ඉසිපතන මිගදායේ තමයි ඒ වෙන විට පස්වග තාපසවරු රැඳී සිටියේ. ඉසිපතනය බලා වැඩම කිරීම. ඉසිපතන මිගදාය බලා වැඩම කරන අතරතුර බුදුරජාණන් වහන්සේට හමු වූ ආජීවකයා වන්නේ ඉසිපතන මිගදාය බලා වැඩම කරන බුදුරජාණන් වහන්සේට හමු වූ ආජීවකයා වන්නේ උපකනම් ආජීවකයා. උපකනම් ආජීවකයා. බුදුරජාණන් වහන්සේ උපක ආජීවකයාට තමන් වහන්සේ හඳුන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ උපකාජීවකයාට තමන් වහන්සේ හඳුන්වා දුන්නේ සියල්ල ජයගත් කෙනෙකු ලෙස. සියල්ල ජයගත් කෙනෙකු ලෙස උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේ හැඳින්වූ නම වන්නේ අනන්තජින ජන්. අනන්තජින යනුවෙන් තමයි උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්නේ. පස්වග තවුසන් හමුවීම. පස්වග තවුසන් ඈත සිට වඩින බුදුරජාණන් වහන්සේ දැක කතිකා කරගත් කාරණාවන් සංග්‍රහයක් සත්කාරයක් නොකර සිටීමට කතිකා කර ගැනීම රජ පෙළපතක කෙනෙකු නිසා හිඳ ගැනීමට ආසනයක් පමණක් පැනවීමට තීරණය කිරීම
සංග්‍රහයක් සත්කාරයක් නොකර සිටීමට සහ රජ පෙළපතක කෙනෙකු නිසා හිඳ ගැනීමට ආසනයක් පමණක් ලබා දීමට තීරණය කිරීම. බුදුරජාණන් වහන්සේ ආරාමයට ඉසිපතන ආරාමයට ළඟා වෙද්දීම සිදු වූ අසිරිමත් සිදුවීම් කතිකාව අනු සිටීමට පස්වක තාපසවරුන්ට නොහැකි වීම, එක් අයෙක් පෙරමගට ගොස් බුදුරජාණන් වහන්සේ පිළිගැනීම, තවත් කෙනෙක් පැන්ගෙනවිත් පාදොහොමනය කිරීම, තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේට හිඳ ගැනීමට ආසනයක් පිළියෙල කිරීම, බුදුරජාණන් වහන්සේට යහළුවෙකුට මෙන් කතා කිරීම, එසේ කතා නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කිරීම බුද්ධත්වයට පත් වූ බව ප්‍රකාශයට පත් කිරීම යන කාරණාවන් පස්වග තාපසවරු හමු වූ මුල්ම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හා පස්වග තාපසවරු අතර සිදු වූ විශේෂ සිදුවීම් මංගල ධර්ම දේශනය. පළමු ධර්ම දේශනයේ පැවැත් වූ බොහෝ දිනේ වන්නේ ඇසළ මස පුරපසළොස්වක් පොහොයේදා. ඇසළ මස පුරපසළොස්වක් පොහෝ දිනේදී බුදුරජාණන් වහන්සේ පස්වග තාපසවරුන් අරබයා ප්‍රථම වතාවට ධර්මයේ දේශනා කොට වදාළි. මංගල ධර්ම දේශනාව ප්‍රථම ධර්ම දේශනාව වන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව, ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යනුවෙනුත් හඳුන්වනු ලබනවා. මංගල ධර්ම දේශනාව සිදු කරන ලද්දේ පස්වග තාපසවරුන් අරබයා. මංගල ධර්ම දේශනාව පස්වග තාපසවරුන් අරබයා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අසා සාදුනාද පැවැත් වූ පිරිස් පස්වග තාපසවරු, දෙවිවරු සහ බ්‍රහ්මයන්. පස්වග තාපසවරු, දෙවිවරු, බ්‍රහ්මයන් ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අසා සාදුනාද පැවැත්වූවා. ධර්මදේශනයේ අවසානයේදී සෝවාන් මාර්ගඵලයට පත් වූයේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. කොණ්ඩඤ්ඤ තාපසතුමා ප්‍රථම වතාවට ධර්මදේශනාව ශ්‍රවණය කොට ධර්ම අවබෝධයට පත් වුණා. බුදුසසුනේ පළමුවෙන්ම සෝවාන් මාර්ගඵලයට පත් වූ භික්ෂූන් වහන්සේ බවට පත් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. කොණ්ඩඤ්ඤ තාපසතුමයි ප්‍රථම වතාවට සෝවාන් මාර්ගඵලයට පත් වූයේ. පළමුව ධර්මය අවබෝධ කරගත් නිසා කොණ්ඩඤ්ඤ තෙරුන් හැඳින්වූ නම වන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යනුවෙන් හඳුන්වන ලද්දේ උන්වහන්සේ ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගත් නිසා. ධර්මය අවබෝධ කරගත් පිළිවෙල අනුව දෙවනුව වප්ප භද්දිය යන තාපසවරුත්, මහානාම අස්සජි යන තාපසවරු ඉන් අනතුරුවත් ධර්ම අවබෝධයට පත් වුණා. පස්වග තවුසන් ලැබූ මහන උපසම්පදාව වන්නේ ඒහි බික්කු මහන උපසම්පදාව. ඒහි බික්කු පැවිදි උපසම්පදාවයි පස්වග තාපසවරුන් පස්වග තෙරුන් වහන්සේලා ලබා ගත්තේ. පස්වග තාපසවරු රහත් භාවයට පත් වූයේ ප්‍රථම ධර්මදේශනයේ සිදුකර කොපමණ කාලයකට පසුද? පස්වග තාපසවරු සියලු දෙනා රහත් භාවයට පත් වූයේ ප්‍රථම ධර්මදේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට කොපමණ කාලයකට පසුද? සතියකට පසු. සතියකට පසු. පස්වග භික්ෂුන් වහන්සේලා රහත් වූයේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පස්වග භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. සංඝ සමාජය ආරම්භ කිරීම. සංඝ සමාජය ආරම්භ කිරීම. පළමු රහතන් වහන්සේලා පිරිස පස්වග භික්ෂුන් වහන්සේලා. පළමු රහතන් වහන්සේලා පිරිස පස්වග භික්ෂුන් වහන්සේලා. පස්වග රහතන් වහන්සේලා ගිහි ජීවිතය පිළිබඳව අසතුටට පත් වී සිටි බරණැස් සිටුතුමාගේ පුතු වන්නේ යස නම් තරුණ පුතු. යස නම් තරුණ පුත්‍රයා බරණැස් සිටුතුමාගේ පුත්‍රයා ගිහි ජීවිතය පිළිබඳව කලකිරී සිටි කෙනෙක්. යස තරුණයා බුදුරජාණන් වහන්සේට හමු වූයේ ඉසිපතන මිගදායේදී. ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටින අවස්ථාවේදී යස තරුණයා බුදුරජාණන් වහන්සේට හමු වූවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ යස තරුණයා
බරණැස් සිටුතුමාට දේශනා කළ ධර්මය අසා සෝවාන් මාර්ගඵලයට පත් වුණා. යස තරුණයා රහත් වුණා. බරණැස් සිටුතුමා සෝවාන් වුණා. යස තරුණයා පැවිදි කළ පැවිදි ක්‍රමය වන්නේ ඒහි බික්කු මහණ උපසම්පදාව. ඒහි බික්කු මහණ උපසම්පදාව. පළමු වරට තෙරුවන් සරණ කිය උපාසකයා වන්නේ බරණැස් සිටුතුමා. පළමු වරට බුද්ධ රත්නිය, ධර්ම රත්නිය සහ සංඝ රත්නිය කියන තෙරුවන් සරණ කිය උපාසකයා බවට පත් වුණේ බරණැස් සිටුතුමා. බරණැස් සිටුතුමා ධර්ම අවබෝධයට පත් වීමෙන් පසු සිදු කළ විශේෂ කාරණිය තමයි පසුදින බුදුරජාණන් වහන්සේට හා යස තෙරුන් වහන්සේට තම සිටුමාලිගයේහි දානයට ආරාධනා කිරීම. තම සිටුමාලිගයේහි දානයට බුදුරජාණන් වහන්සේට සහ යස තෙරුන් වහන්සේට ආරාධනා කිරීම. බරණැස් සිටුමාලිගයේදී බුදුරජාණන් වහන්සේ සිදු කළ ධර්මදේශනය ශ්‍රවණය කරලා යස තෙරුන් වහන්සේගේ මව සහ ගිහි කාලයේ බිරිඳ සෝවාන් තත්ත්වයට පත් වුණා. යස තෙරුන්වන්ගේ මව සහ ගිහි කල බිරිඳ සෝවාන් තත්ත්වයට පත් වුණා. බරණැස් සිටුතුමාගේ මාලිගයේදී බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ධර්මදේශනාව ශ්‍රවණය කරලා බුද්ධ රත්නිය, ධර්ම රත්නිය, සංඝ රත්නිය යන තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් වන්නේ යස තෙරුන්වන්ගේ මව සහ ගිහි කල බිරිඳ. යස තෙරුන්වන්ගේ මව සහ ගිහි කල බිරිඳ තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාවන් බවට පත් වුණා. යස කුල පුත්‍රයාගේ ප්‍රධාන යහළුවන් හතර දෙනා විමල, සුබාහු, පුන්නජි, ගවම්පති. විමල, සුබාහු, පුන්නජි, ගවම්පති යස කුල පුත්‍රයාගේ ප්‍රධාන මිතුරන් හතර දෙනා. යස සහ මිතුරන් හතර දෙනා පැවිදි වූ බව දැන පැවිදි වූ යහළුවන් ගණන 50 දෙනෙක්. යහළුවන් ගණන 50 දෙනෙක්. බුදුසසුනේ ප්‍රථම රහතන් වහන්සේලා 69 වන්නේ පස්වග රහතන් වහන්සේලා 59යි. යස රහතන් වහන්සේ සහ අනිකුත් රහතන් වහන්සේලා 54 නමයි. සියලුම දෙනා 55 නමයි. පස්වග තාපසවරු 59යි. පස්වග භික්ෂුන් වහන්සේලා 59 සහ යස තෙරුන් වහන්සේ ඇතුළු යහළුවන් 54 දෙනයි 55යි. එතකොට ඒ පිරිස තමයි ප්‍රථම රහත් 69 බවට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69ට ලබා දුන් අවවාදයේ තනි තනිව ගම් නියම් ගම්වල ඇවිදිමින් බොහෝ දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න දේශනා කරන මෙන් කරන ලද අවවාදය. තනි තනිව ගම් නියම් ගම්වල ඇවිදිමින් බොහෝ දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න යන අවවාදය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ පිටත් කොට උන්වහන්සේ වැඩම කළේ ධර්මයේ දේශනා කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා. ධර්මයේ දේශනා කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ පිටත් කිරීමෙන් අනතුරුව. අතරමඟදී හමු වූයේ බද්දවග්ගිය නම් වූ කුමාරවරුන් 30 දෙනි. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කිරීමේදී උරුවෙල් දනව්ව බලා වැඩම කරන අතරතුර බද්දවග්ගිය නම් වූ කුමාරවරුන් 30 දෙනෙක් බුදුරජාණන් වහන්සේට හමු වූවා. ඉතින් දුවේ පුතේ, අපි ඔබට කියලා දුන්නේ පහ ශ්‍රේණිය බුද්ධ ධර්මයේ දෙවනි පාඩම. මේ පාඩමේ තිබෙන විශේෂ අපි මතක තබා ගත යුතු කාරණාවන් සියල්ලක්ම අපි ඔබට කියලා දුන්නා. ඊළඟට අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා තුන්වෙනි පාඩමට අදාළ කෙටි සටහනත් මේ ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්න. මේට පළමුවෙන් අපි පළවෙනි පාඩමත් මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම තොරතුරු අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, මතක තබා ගන්න. අපි දැනුම සොයා යමින් අපේ දැනුම වර්ධනය කරගන්නට, හොඳ දක්ෂ දරුවන් බවට පත් වෙන්නට, දහම් දැනුම ඇති කරගන්නට කටයුතු කරමු. එහෙමනම් පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සමගිනුත් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරමින් මේ කෙටි සටහන සාකච්ඡා කිරීම නිමා කරනවා. දුවේ පුතේ, හැම දිනාටම තෙරුවන් සරණයි.